අයිබෝන් එක මගේ රට අදත් අපි සාකච්ඡා කරන්න සූදානම් අපි හැමදාම සාකච්ඡා කරනවා සාකච්ඡා කරන්නේ විවිධ දේ පිළිබඳව අපේ රටේ නිෂ්පාදන පිළිබඳව අපේ රටේ නව නිපැවුම් කරුවන් පිළිබඳව වැඩි ඉඩක් ලැබුණු වැඩසටහන විදිහට එක මගේ රට වැඩසටහන අපට හඳුන්වා දෙන්නට පුළුවන් අපි මේ කතා කරන කාරණා අපි ස්මතු කරන චරිත මේවා ඵලදායි ලෙස අපේ ජන සමාජය साकाच्छा कला එවගේම ඒ පිළිබඳව වග කියන ආයතනයේ ප්‍රධානියායකත් සාකච්ඡා කරා මේ සාකච්ඡාව ආරම්භයට ප්‍රථම මා හිතනවා මෙන්න මේ වීඩියෝ පටය අප නරඹලා හිටියට පස්සේ අපට අද සාකච්ඡාව සඳහා හොඳ පූර්ව ආරම්භයක් ලබා ගන්නට හැකියාව ලැබේ කියලා අපි සාකච්ඡාවට කලින් ඒ දර්ශන නරඹලයිමු වැල් ගිහිල්ලා දිරාපත් වෙලා මලකඩ හැලෙනවා මේකද අපේ රටේ නව නිපැයුම් කරුවන්ට අත්වන ඉරණම ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අපි පැය ගණන් සාකච්ඡා කරපු ආයේ කාරණාවල ඒ වගේම පැය ගණන් සාකච්ඡා කරපු කාරණාවලට රැගෙන ආපු ඒ චරිතවලට අනාගතයේදී අත්වෙන්නේ මේ ඉරණමද එහෙම කුකුසක් ඔබේ හිතේ තියෙන්නට පුළුවන් ඒ නිසාමයි අපි සඳහන් කළේ වැඩසටහන ආරම්භයේ ඒ සඳහා වගකිව යුතු ආයතනය සහ වගකිව යුතු ආයතනයේ ප්‍රධානියා අපි අද කැඳවුවා මොකද ඔහු ඍජුව සූදානම් අපේ රටේ නව නිපැයුම් කරුවන් වෙනුවෙන් පැනී සිටින ඔවුන්ගේ ගැටලු හඳුනා ගන්න ඕනෑ තැනකදී ඒ සඳහා ඒක රාශීවන වැඩසටහන විදිහට එකමගේ රට වැඩසටහනට අද අපි මේ ඔබ දුටු දර්ශනේ නිර්මාණකරුවා එහෙම නැත්නම් නව නිපැයුම් කරුවා වත් රැගෙන එන්නට අපි සමත් වුණා අපි පිළිගනු ලබනවා නව නිපැයුම් කරුවන්ගේ කොමසමේ කොමසාරිස් මහාචාර්ය රංගි කොමේෂ් හල්වතුර මැතිතුමන්ව අයිබෝන් ඒ වගේම අර දිරාපත් වුණු නව නිපැයුම් නිපැයුම් සිහිනේ එහෙම නැත්නම් තවමත් දිරන දශකයකට අධික කාලයක් දිරාපත් වන කැලෑවැදිලා තියෙන ඒ නිර්මාණයේ හිමිකරුවා නව නිපැයුම් කරු DLS ජානක ගුණවර්ධන මහතා අයිබෝන් අයිබෝන් එන් මුලින්ම අපි කොමසාරිස්තුමාට යොමු වන්නට කලින් මම කැමති ජානක මහතාට යොමු වෙනවා මොකද එතකොට තමයි අපිට ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් ලබා දෙන්නට හැකියාව ලැබෙන්නේ මොකක්ද ඔබේ නිර්මාණයේ මේ විදිහට මේ දිරාපත් වෙන්නේ ඇයි ඔබ මේ නිර්මාණයේ දිරාපත් වෙන්න හැරලා තියෙන්නේ ඇත්තටම මේක මම ප්‍රවේශයක් ගන්න කැමති නව නිර්මාණ කරුව සියල්ලම මම නියෝජනය කරමින් මට මේ අවස්ථාව ලැබිලා දිනවා කියලා මම හිතනවා මගේ දින අධ්‍යක්ෂකෙමුත් එක්ක මේ නිර්මාණයේ ඇත්තටම මට ඒ කාලේ මට උනායකම තිබ්බා මම පොඩි පොඩි අදහස් වල හිටියේ මේ එක දේවල් කරනවා හරියද මට තියෙන අධ්‍යක්ෂකෙමද්ද මට තියෙන දැනුම ප්‍රමාණවත්ද ඔයයි ගැටලු තිබ්බා ඒගොල්ලෝ මට මේ ප්‍රශ්නේ තිබ්බා මේ අපේ රටේ හැමෙලෑම තිබ්බා මේ ගොවියෝ කියන කොට්ටාසේ මාර දුකක හිටියේ කියන්නේ මිනිස්සු හැමදාම එක තැන ඔව් ඉතින් මම බැලුවා දැන් මේ කෘෂිකාර්මික මෙවලම ඇවිල්ලා තියෙනවා හැම දෙයකටම මගේ ඇවිල්ලා තියෙනවා මේ ගොඩක්ම අමාරුම දේ තමයි මේ කුඹුර වල නියර කපලා නියර බඳින එක ඊට පස්සේ 1999 වගේ තමයි මම මේක පටන් ගත්තේ මොකද ඒ වෙනකොට තමයි මම මේ මට රස්සාවක් හම්බුනේ හහ මොකද මම කලින් සහකාර වත්ව අධිකාරියෙක් වශයෙන් හිටියා ඉතින් ප්‍රමාණවත් වැටුමක් හම්බුණා ඔව්
හැබැයි වැටුපේ අරගෙන මම කරේ මේ 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 එක ටිස්සුවක් නේ උණක් පොඩි ඔව් ඉතින් මේක මේ කරලා කරලා බලන්න මට ලොකු වමනාවක් තිබ්බා ඉතින් එහෙම ඒ අවස්ථාවේදී මම කරේ මොකද්ද එක එක හදලා බැලුවා එහෙම හදලා බලලා 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 එහෙම කන්සෙප්ට් කරා මං හිතන්නේ 1999 ඉඳන් කන්සෙප්ට් හයක් සල්ලි හම්බ කරනවා දානවා යකටියක් හොයා ගන්නවා කපනවා කොටනවා මම හිතන ලංකාවේ ආයතන කීපයකට අරංගින් ඉල එහෙම එහෙම කරා ඉතින් ඊට පස්සේ මම ආර්ථික වශයෙන් හොඳටම බංකොලොත් වුණා ඒ කියන්නේ ජීවත් වෙන්න බැරි ක්‍රමයකට ඉතින් මම පෙන්නන්නම් ඉදිරියේ මම පෙන්නන්නම් දැන් මම මේ කන්සෙප්ට් එක කරද්දී මට මේකයි අයිතියක් වෙන දෙයක් අවස්ථාවක් තිබෙන්නේ නැහැ මට කොහොම හරි කියලා මේ වැඩේ කරන්න කියන උවමනාව තිබ්බා මොකද ලොකුම ප්‍රශ්නයක් ලංකාවේ තියෙන මේ ගොවියට තියෙන ප්‍රශ්නේ ඔව් ලොකුම පිරිවැයක් යනවා ඊට පස්සේ ඒ එක එක කන්සෙප්ට් කරලා 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 අවුරුදු 10ක් වගේ කාලයක් ඒ කියන්නේ 1999 ඉඳන් කරගෙන ආපුවම පස්සේ අන්තිමට තමයි මගේ මේ කන්සෙප්ට් එක හරි විදිහට ආවේ ඔළුවට හැබැයි එනකොට විශාල මුදලක් වියදම් කරලා මොකද කවුරු හරි ආයතනයක් මේකට සහභාගී වුණොත් ඒ සහභාගී වෙන්නේ මේ හරිම දේ එකපාරින් ගොඩ දාපන් කියන මට්ටමේ ආයතනෙකින් ඒ කියන්නේ මුල් අවුරුදු වලදී ඉතින් ඒකෙන්ද ඇත්තට ඉන්වෙන්ෂන් එකක් එහෙම කරන්න බෑ පැහැදිලිව එතකොට මං කියන විදිහට දැන් මේක මේ දිරන මට්ටමට ආවේ අර මං කියපු මං උපේන මුදල් ඔක්කොම මේකට වියදම් කරා මට එහෙම කවුරුත් උදව් කරන්න හිටියේ නැහනේ මේ මේවට ආයෝජනය කරන්න කවුරුත් හිටියේ නැහැ එහෙම කරලා කරලා ඇවිල්ලා අන්තිමට මෙතන හිර වුණාන් පස්සේ හිර වුණේ කොතනද අපි දකින්නවා මේ ඔබේ නිර්මාණය දකින්නවා ඒ නිර්මාණය දකින ගම ඔබතුමා පැහැදිලි කරනවා ඔයිට කලින් මම කන්සෙප්ට් 6ක් කරා කන්සෙප්ට් 6ක් කරා ඒ අංගයේ අන්තිම කන්සෙප්ට් එක තමයි මේක මේ දේ කරලා මගේ වැඩේ සාර්ථකයි නේද ඉතින් මට උනායකම තිබ්බා මේ ගොවියා කුඹරට ගිහින් ඉවරලා මේ අර කකුලින් කරන වැඩේනේ ඒ කියන්නේ මොලේ සම්බන්ධ වෙන කකුලට ඒකම කාර්යභාරය ඒ වැඩේ අපේ මනුස්සයාට පුළුවන් විදියට ඉතාලම සරල විදියට යන්ත්‍රයක් හදන්න ඕනේ කියලා. ඔව්. ඒ තැනට ආවේ බය අවුරුදු 10ක් ගියන් පස්සේ. ඒ කියන්නේ 2009 වගේ. ඊට පස්සේ මම මොකද කරේ? දැන් මේක මෙවල මම මේක ඊට පස්සේ මේකට අයිතිවාසිකමක් ගන්න ඕනේ කියලා මම මේ කරන දේ හරිද නැද්ද කියලාවත් මට නිශ්චයක් නැහැනේ. ඊට පස්සේ මම මේකට පේටන් බලපත්‍රයක් ආයදුම් කරා. ඒ පේටන් බලපත්‍රය ආයදුම් කළා මට 2009 අවුරුද්දේ මේකට පේටන් බලපත්‍රය හම්බුණා. ඒ කියන්නේ මම ඔය කියන කුඹුරු නියර කපලා නියර බඳින මැෂින් එක. ඒ කියන්නේ මට නියර කපන යුනිට් එක පමණක් මේ ඉදිරියට යන්න නම් අතට මම මේනකොට ලොකු තැනක් වලට ගිහින් මට අවශ්‍යකම් තිබ්බේ අපේ ගොවියට අපි දෙන්න ඕන 100ට 100ක් හරි උත්තරේ. ඒ කියන්නේ නියර කපනවා නියර බඳිනවා. බඳිනවා. ඒ වගේම වේගය. ඉතින් ඒ කියන්නේ මේ මැෂින් එකෙන් පුළුවන් අක්කරයක් පැයක් වගේ කාලයකදී කරන්න. අක්කරයක් පැයක් ඇතුළත. ඔව්. එතකොට මම මේ මැෂින් එක අන්තිම වෙලට මට සිද්ධ වුණ දැන් මම බැලුවා මගේ මැෂින් එක මොකද මේ තරම් මේක අසාර්ථක වෙන්නේ අසාර්ථක වෙන්නේ කියලා මම කන්සෙප්ට් පහක් කරානේ ලොකු මුදලක් ගියා මම බංකොලොත් වෙලත් ඉවරයි 6 වෙනි කන්සෙප්ට් එකේදී මම මේ දැන් මේ වෙනකන් කුසිකාර්මයේ කරන්නේ කුඹුරු වලට මාස ගානක් වතුර දීලා ඉවරලා ඒක මේ දෙපාරක් පාරක් කියහාලා ඊට පස්සේ මඩ ආපුවම පස්සේ තමයි අරගෙන නියර තියන්නේ මොකද අනිවාර්ය නියර තියන්න ඕන ජලය ඒ කියන්නේ වතුර ප්‍රධාන දේ වතුර වතුර ආරක්ෂා කරගන්න ඕන. ඒතර වැඩිම ප්‍රමාණයක් මාස 3ක් වගේ කාලෙකදී වැඩිම ප්‍රමාණයක් වතුර යන්නේ මේ දෙයට. මම මොකද කරේ? සම්පූර්ණයෙන්ම වීවගාව කරන ඒ කුඹුරු ශේෂ්ත්‍රය කරන සම්පූර්ණ ක්‍රමවේදය වෙනස් කරා. මගේ මැෂින් එක ලෝ නැහැ විදියට. ඒ කියන්නේ මේ මැෂින් එක නිකන් නෙමෙයි ඉන්නේ. මේ මැෂින් එක එනකොට ලංකාවේ මේ තාක්කල් අවුරුදු දහස් ගණක් කරපු ක්‍රමවේදය මේකෙන් වෙනස් වෙනවා. ඒ ක්‍රමයේද වෙනස් වෙනකොට මොකද වෙන ප්‍රතිලාභ මොකක්ද දන්නවද අපේ මිනිස්සු කාර්මික ඒ වැඩි මැෂින් එකකින් කරන ගමන් එක කන් එකට පුළුවන් 3න් 2ක් වතුර ප්‍රමාණයක් සියලුම ජලාශවල ඉතුරු කරන්න 3න් 2ක් ඒ කියන්නේ ඒකේ ප්‍රතිලාභ කියන එක මේ ගොඩක් දීර්ඝ කාලෙම ගන්න පුළුවන් දෙයක් ඒක ඉතින් ඒක තමයි මම අන්තිමට කරේ මගේ මේ කන්සෙප්ට් එකට ඔනෑ විදියට ක්‍රමවේදය වෙනස් කළා මගේ ගොඩක් නිර්මාණ වලට මම කරත්තේදී දැන් මම 2009 වෙනකොට මේක බංකොලොත් වෙලා ඉවරයි. ඒ කියන්නේ මට ඉතින් එහාට යන්න බෑ මොකද මගේ පේටන් බලපත්‍රය මේ තියෙන්නේ. ඔව්. මේ පේටන් බලපත්‍රය ගන්න අවස්ථාව වෙනකොට අපි මට මේ පේටන් බලපත්‍රයට මේ මාචාර්තුමනේ මේ මට මේක ටයිප් කරන්නවත් මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ. අපි පෙන්වමු දැන් මේ තියෙන්නේ මේ එතුමන්ට ලැබුණු පේටන් බලපත්‍රය. මේ පේටන් බලපත්‍රය ලබා ගනිද්දී එහි
සාමාන්‍යයෙන් අර අපි කියන්නේ මේ සම්බන්ධයෙන් නිමවම සම්බන්ධයෙන් පොරොතුරු ඇතුළත් කරලා ටයිප් කරලා බොහොම ලස්සනට දෙන්න ඕනේ. නමුත් ඔහු ඒ තරමට බංකොලොත් වෙලා මේ අවසානයේ ඔහුගේ අත්තකුරෙන්ම තමයි මේ සම්බන්ධයෙන් රූප සටහන් පවා ඇඳලා තියෙන්නේ. මම හිතනවා ඔබට මේ සමීප දර්ශනයේදී පැහැදිලි වෙනවා ඇති කියලා. ඔහුගේ අතින්ම තමයි ඔහු මේ සියලුම මේ ව්‍යාපෘතියේ විස්තර ටික රූප සටහන් ඇඳලා නිර්මාණය කරන්නේ. ඒ තරමට ඔහු නිර්මාණය ඉදිරිපත් කරන වෙලාවේදී මේ නිර්මාණය වෙනුවෙන් වියදම් කළා බංකොලොත් වෙලා. ඒ කියන්නේ ඔබතුමන්ට කිසිම ආයතනයකින් මුදලක් ලැබුණේ නැහැ. ඔබ තනියම ඔබේ මුදල් වියදම් කරේ. ඔව් සම්පූර්ණයෙන්ම මම කියව මම එක එක රස්ස يعني රස්සාව කරන ගමන් ඒ ගන්න වැටුපෙන් කරේ මේදී කාලයක් සල්ලි එකතු කරා මේකට. ඔව් ඊට පස්සේ මොකද මට මේක මම කිය කන්සෙප්ට් හයක් කරා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක අතෑරලා දානවා. ඊට පස්සේ මට අහම්බෙන් යන්න හම් වුණා මේ කොහෙටද වාකරේට. අහහ ඒ කියන්නේ වාකරේ ප්‍රදේශයට ගිහින්ලා එහේ හිටියා ගොවි සභාපති කෙනෙක්. එයා ගාව තිබ්බා මැෂින් එකක් මේ මම මේකට යොදාගත්තේ ඒක. අහහ ඊට පස්සේ මාර්ගරිට් එක කිව්වද දෙමළ මේ මහත්ති ගොවි මහත්තයෙක් මට කිව්වා මෙහෙමයි මේ ඔය උච්චර කරුපිය කී තව ටික ට්‍රයි එකක් දීලා බැරිද මේ මේක ගොඩ දාලා දාන්න. ඔව් අතාරින්න එපා කියලා. ඊට පස්සේ මම ගාව මට ඔයා කරන්න සල්ලි නෑ කියලා. ඊට පස්සේ හරි මම ඔයාට මගේ ගාව මැෂින් එක ඇතුළේ ලක්ෂ 6ක් විතර එනවා මේ මැෂින් එකේ යනකොට. ඒ කියන්නේ වෙන මේ ගොයන් කපන මැෂින් එකක්. මට මේක ලක්ෂ 1ක මාර්කේ පොඩි මුදලකට දුන්නේ. ඊට පස්සේ මම ආපහු මොකද කරේ? මුලින්නම් පටන් ගත්තා. හැබැයි ඒ වෙනකොට පොඩි අවස්ථාවක් මට හම්බුණා. ඒ ගෝඨාභය මහත්තයා හැබැයි ඒගොල්ල ආරක්ෂක ලේකම් වෙලා හිටියා. ඔව්. එයා මොකද එයාගේ ලේකම් වරේක් නවනිපියුම් කරුවන්ගේ කොමිසමට මේක දැනුම් දුන්නා. ඒකේ මට අවස්ථාවක් හම්බුණා ඒකල තියෙන නර්ඩ් ආයතනයේ මේක තවදුරටත් සංවර්ධනය කිරීමේ අවස්ථාවක්. ඉතින් මම කිව්වේ එතනට තරන් ගියා. ආපහු ආර්ථික වශයෙන් බංකොලොත් වුණා. මොකද ආයතන වලින් මට ඊට වඩා දෙයක් කරේ නැහැ. ඉතින් මම තමයි වේදම් කරන්න ඕන එකම තිබ්බේ. වැඩේ ඔක්කොම ගොඩ හැබැයි තියෙන්නේ ඊට පස්සේ ආපහු මං අතෑරියා. අතෑරි මට කරගෙන යන්න ක්‍රමයක් නැති නිසා. දැන් ඔබ නවනිපැවුම් හෝ මේ තියෙන නිර්මාණ කිසිම දෙයක් කරන්නේ නැද්ද? ඔව් ඇත්තටම දැන් මම මේ මගේ එක යන්ත්‍රයක්නේ. මේක ප්‍රධාන යන්ත්‍රයක්. මේක මේකෙන් පුළුවන් රුපියල් 8000ක් වගේ එක කුඹුරු අක්කරයකට ඉතුරු කරගන්න. දැනට යන වියදමත් එක බලනකොට. එතකොට අපි මේ හාල්ලා නම් මනම් ගණන් අඩු කරන්න ඕනේ කියලා ලොකුට අපි කතා කරන එකේ අපි ප්‍රායෝගිකව අපි පිරිවැටුම අඩු කරා නම් අපි මේ යන ෆීල්ඩ් එකේ යන පිරිවැටුම අඩු කරන්න තියෙන ක්‍රමතේ බලන්න එපේ. ඔව්. එතකොට රුපියල් 8000ක් 10000ක් යනවා කියලා කියන්නේ අපි රුපියල් 8000ක් ඉතුරු කරන්න පුළුවන් අක්කරයකින් අපිට පුළුවන්කම තියෙනවා අර ඔය කෑ ගහලා කියන්නේ අපි මේ හාල් අඩු කරන්න අර කඩු කරන්න මේ කඩු කරන්න කියලා. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අපි යන්න ඕනේ එතනට. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ මුලට යන්න ඕනේ. එහෙම නැත්නම් වෙන වෙන ව්‍යාපාරවලට හෝ වෙන වෙන සම්බන්ධතාවන් වලට බලපෑම් කරන එක නෙමෙයි. අපි කරන්න ඕනේ අපේ පිරිවැය අඩු කරන්න ඕනේ. ඒකට අපි යන්ත්‍ර හොදා ගන්න ඕන. නවනිපියුම් කරුවෙක් වශයෙන් මගේ බලාපොරොත්තු තියෙන මගේ රට ඇතුළු ගොඩක් මේ අපි අපි අනවශ්‍ය දුකක් අපි විඳින්නේ. සම්පත් බහුල රට. ඔව් අපි අනවශ්‍ය දුකක් විඳින්නේ. අපේ ගාව දේවල් තියෙනවා, අපේ ගාව දැනුම තියෙනවා. අපේ ගාව වැඩ කරන්නත් ඕනතරම් මිනිස්සුත් ඉන්නවා. උපරිමයෙන් මම දන්නවා. ඉතින් මේක හරි මේ පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක මේක කර්මාන්තයක් විදිහට මේ අපිට මේක ගොඩ ගන්න පුළුවන් නම් කර්මාන්ත අපි කර්මාන්ත රටක් වෙන්න පුළුවන්. නිකන් අමතක කරන්න දෙන අපි කුසිකාර්මික රටක්. කුසිකාර්මික රට ගන්න පුළුවන් උපරිම. එහෙම ගත්තහම පස්සේ මම මේ මැෂින් එක ගැන තමයි මම මෙහෙම කියන්නේ. දැන් මම මේ සම්බන්ධයෙන් ඊට පස්සේ මොකද මම හැම වෙලාවෙම ගොවියගේ පැත්තේ හිටගත්තු මිනිස්සෙක්. මම දැනටත් ඉන්නේ පොළොන්නරුවේ මනම් පිටියේ. ඇයි මේ මම දන්නවා එහෙම මිනිස්සු විඳින දුක මොකද හේතුව මේ කුඹුරු වැඩ වලට ගෙහින් අල්ල අලින්ගෙන් බේරිලා ලොකු. හොඳයි අපි අපි වෙලාව බලලෙමු. වෙලාව බලලා යලේ සාකච්ඡාව සමග එකතු එක මගේ රට වැඩසටහන හරහා නවනිපැම් කරුවන්ට අපි වේදිකාව හදලා දෙනවා, උන්ට නිෂ්පාදනයක් විදිහට සමාජයට එන්න ඉඩ හදලා දෙනවා කියන කාරණා කතා කරද්දී අපිට හමු වෙනවා මේ තමන්ගේ නවනිපැම් සිහිනේ දිරාපත් වෙන්න දාලා පැත්තකට දාලා තිබ්බ නිපැම් කරුවෙක්. ඔහු අපි කියන්නේ සම්පූර්ණයෙන්ම ඔහු ඒ සම්බන්ධයෙන් තිබුණ අර උනන්දුව කැපකිරීම පැත්තකටම දාලා තිබුණු කෙනෙක්. කොහොම වුණත් වැඩසටහනට ගෙනල්ලා ප්‍රශ්න කළ යුතු නිසා අපි එතුමාට එන්නට අවස්ථාව උදා කර දුන්නා ජානක ගුණවර්ධන මහත්මයාට. අපි නව නිපැයුම් කරුවන්ගේ කොමිසම දිහාවට යමු. නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමා ඉන්නවා.
අපි ව්‍යවසායකයෝ ගෙනල්ලා මේ වැඩසටහන දි සාකච්ඡා කරා මේ නව නිපැයුම් කරුවන් සහ ව්‍යවසායකයන් මුණගැසෙන පාලමක් බවට පත් වෙනවා කිව්වා මේ වැඩසටහන. ඉතින් පාලම් හැදුවත් අපි ව්‍යවසායකයෝ මුණගැසුවත් මහාචාර්යතුමනි මේ වගේ නව නිපැයුම් සීන බොඳ වෙලා දිරාපත් වෙන්න දාලා ඉන්න පිරිස් ගැන හොයලා බලන්න නැද්ද ඔබතුමාලා? ඇත්තටම ඇයි මේ වගේ සම්පත් අපි ප්‍රයෝජනෙට ගන්න නැත්තේ? चतुक मंगिताने अभी मारकट वगे इसल मे कथा पटांगण मे वेदिकारे मसे अभी पटांगण मम हितने अभी हितल सिहिने आगे बुना अपीट सिहिने आगे बुना अपीट आसा आगे अपीट गम आगे बुना बरक्ति बुना अपे उल मे रट हदंड पुलवा मेक हदंड पुलवांग रट एक हदंड पुलवां रटट पुंची पुंची मे कथावट यम किसी एक दायक ओमना आसा आगे बुना गम अपे हितल तिबुना एक स्वाधीन रूप आडंबरे आडंबर व्ययुत दवसा आडंबरे कथाकरण आडंबर व्ययुत दवसा मुखद मे वगे अपे चाणक वगे नव निर्माण खरो रटट चाणक कथा विवर वेन्नपुलवांगे निर्माण දැන් නව නිපැයුම් කරුවන්ගේ කොමස දැන් මොහු දශකයක් විතර මේ උත්සාහ කළා අතෑරලා දාලා තමයි තියෙන්නේ දැන් ඔබතුමයි මෙහි කාර්යභාරය එහෙම නැත්නම් මෙහි වගකීම දරන පුද්ගලයා ජානක මහත්මයා වගේ අලුතෙන් බිහිවන නව නිපැයුම් කරුවන්ට ඔබතුමන්ලා සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව අපට පැහැදිලි ඒ වෙනුවෙන් වැඩපිළිවෙල සහතික කරා හැබැයි අලුතෙන් බිහිවෙන නිර්මාණකරුවෝ වගේම රටට වැඩක් ගන්නට පුළුවන් තවමත් වැඩ කරන්නට පුළුවන් මෙවැනි නිර්මාණකරුවන් ගැනත් ඔබතුමන්ලගේ අවධානය යොමු වෙලා තියෙනවද මං චතුක පහදලියුම කිය යුතුයි අවධානය යොමු වෙලා තියෙන එක තමයි අද චානක මේ වේදිකාවේ ඉන්නේ මම කියන්නේ ඒකටම තමයි අපි නැවත වේදිකාවක් නිර්මාණය කරන්නේ ජූලි පළවෙනිදා අපි වේදිකාවක් නිර්මාණය කරනවා අපේ අලගිය මුලගිය තැන්වල හිටපු නව නිර්මාණ කරුවන් වගේම අලුතෙන් හිටපු අද හතු මේ අද පිපෙන මේ 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 අලුත් මේ තරු පොකුරු ටිකටත් අපි තෝතැන්නක් නිර්මාණය කරලා තියෙනවා ස්වාධින රූපවාහිනි සේවයයි අපි ඔක්කොම එකතු වෙලා ගංගාරාම විහාරස්ථානය ඇතුලේ අපේ අසජිහාමුදුරුවන් ඒ ආශිර්වාදයට එක්ක අපි තෝතෙන් නම් නිර්මාණය කළ දෙනවා මම හිතන්නේ චතුක මං හිතන්නේ ආයි කවදාකවත් ජානකල බිහි වෙයි කියලා හැබැයි චතුක ජානකල බිහි වෙනවා නම් ඒකේ වගකීම ගත යුත්තේ නවනිපම් කරුවේ කොමිසමවත් ස්වාධීන රූපහණේවත් නෙමේ මේ බලාගෙන මේ වැඩසටහන බලාගෙන ඉන්න ඔබ මොකද ඔබගේ බදු මුදලින් යැපෙන ආයතන මේවා ඒතර ඔබට යුතුයකමක් තියෙනවා අයිතියක් තියෙනවා මේ රාජ්‍ය ආයතනයේ නිවැරදි මග යවන්න මොකද මේ ආයතනය රුපියලක් වියදම් කළා ඒකේ නැත්නම් රුපියල් 100ක් වසරකට වියදම් කළා ඒකේ අවුරුද්දකට රටට ගෙනල්ලා දෙන රුපියලක් නම් මම හිතන්නේ ඒ ආයතන තවදුරටත් නඩත්තු කළ යුතු නැහැ ඔබගේ බදු මුදලින් ඔබ උත්සාහ කරන්න ඕනේ මේ ආයතන වැඩි දියුණු කරලා මේ පුටුවේ ඉන්නේ කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ මම හිතන්නේ මේ ආයතන වලින් රටේ සංවර්ධනයට දායකත්වයක් දෙදු රුපියල් 100ක් ඔබ වසරකට මේ ආයතනය තුලින් වියදම් කරනවා නම් උත්සාහ කළ යුතුයි රුපියල් 100 ධන තව රුපියලක් එකතු කරගන්න මම හිතන්නේ එහෙම කරා නම් අපි උඩට යනවා පල්ලෙහාට යනවා නමුත් අද වෙලා තියෙන්නේ අපි වසර ගණනක් තිස්සේ රුපියල් 100ක් වියදම් කරා නම් රුපියලක් දෙකක් තමයි අපි මේ රටට ගෙනාවේ ඒකත් එක්ක මම හිතන්නේ නැහැ මොන විදියට දේශපාලන යාන්ත්‍රණය පරිපාලන යාන්ත්‍රණය වෙනස් වුණත් මේ රට උඩට ගන්න පුළුවන් වෙයි කියලා අල්ලි දාලා ඇත්තු දාලාවත් අදින්න බෑ මොකද අපි වියදමට වඩා ආයදායම් ආදායම් අඩුයි මම හිතන්නේ ඒක ඔබගේ යුතුයකමක් මම හිතන්නේ රුපියල් 100ක් වියදම් කරනකොට රුපියලක් නම් මේ ආයතන ගන්න මේ ආයතන තියාගන්න එපා වහලා දාන්න එහෙම නැත්නම් ඒ ආයතන වෙන පිරිස් ඔබගේ බදු මුදලෙන් යැපෙන පිරිස්
නිවැරදි මගේ යවන්න ඒක ඒක හරි මගේ යවලා ඒ ආයතන නඩත්තු කරන්න මුදල් දෙනවා වගේම ඒ ආයතන හරිතන යවන එක මං හිතන්නේ බලන් ඉන්න ඔබ සතු යුතුකමක් ඒ යුතුකම අද වෙනවා කියන්න පුළුවන් සමහරවිට හෙට මම ඒක නොකරනවා වෙන්න පුළුවන් නමුත් ඒක කර නොකරනවා නම් ඒ ආයතන නිවැරදි මගේ යවන එක ඔබ සතු වගේ තියෙනවා ප්‍රශ්න විශේෂයෙන් අපි දන්නවා දැන් මෙවැනි නිමැවුම් සිදු කරාම නව නිපැයුම් කරුවන්ගේ කොමිසම පමණක් නේද තවත් ආයතන සම්බන්ධ වෙනවා අන්නේ ආයතන අතර තියෙන සම්බන්ධතාව අපි පහුගිය වැඩසටහන් වලදීත් කතා බහ කළා මේ එකමගේ රට වැඩසටහන හරහා මේ ආයතන අතර තියෙන සම්බන්ධතාව ගිලිහි ගිහිල්ලා තිනවා වසර ගණනාවක් තිස්සේ මෙයි අපි ගොඩනැගිය යුත්තේ මේ සඳහායි අපි සාකච්ඡා කළ යුත්තේ මහාචාර්යතුමනි චතුක හරියටම හරි අපි සමාන අපේ විහාරක ලෝකේ කතා කරන දෙයක් තියෙන එක දණ එක ගණිතයේදී දෙක වුණාට එක් මිනිසු දෙන්නෙක් එකතු වුණ තින් එතන එකතුවේ බලය සහ අගය දෙකනේ මේ ඊට වඩා වැඩි ගාණක් මේ නමුත් පහුගිය දශක කිහිපය තුළ අපි අර තමන්ගේ රාමු ඇතුලේ තමන්ගේ කොටු ඇතුලේ වැඩ කරන්න උත්සාහ කරා නමුත් අපි අර එකතු වෙලා වැඩ කරනවා කියන ඒ සංකල්පයේ තිබුණේ වාසනාවකට අර ඒ අපේ රටේ තිබිච්ච වාසනාවකට මේ කොවිඩ් වසංගතය කියන එක මේ රටට ආව ඒකත් එක්ක නැවතර සමාජීය දුරස්ථභාවය නැත්නම් ආයතනික වශයෙන් දුරස් වෙලා තිබිච්ච දේක ආයතන ඔක්කොම එකතු වුණා දැන් ඒක ප්‍රතිඵල තමයි චතුක දකින්නේ මේක තනි පුද්ගලික තනි ආයතනික ජයග්‍රහණයක් නෙමෙයි නවතත් මම මේක අවධාරණය කරන්න කැමති දැන් එකතු වෙලා තියෙනවා මේක නැවත බිඳින්න එපා ඒ ආයතනවල බිඳ ඒක එකතු වැඩකත්කම තියෙනවා මං හිතන්නේ ජානක මහත්මයාත් සඳහන් කර ආයතන කීපයක් ඒතර ඒ ආයතනවලට අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් නම් එක අරමුණක් එක ඉලක්කයක් අපිට හැමෝටම තියෙන්න පුළුවන් පෞද්ගලිකව අරමුණු මගේ ආයතනයේට එක අරමුණක් තියෙන්න පුළුවන් තව ආයතනයකට තව දෙයක් තියෙන නමුත් අපි හැමෝගෙම එක ජාතික අරමුණක් තියෙන්න ඕනේ මේ රට සංවර්ධනය කළ යුතුයි කියන එකට එකතු වුණොතින් මේ ගමන යන්න පුළුවන් චතුක ඒ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලේ විදිහට අපි සූදානම් ඒ නිසාම එකමගේ රට වැඩසටහන නිර්මාණය වෙන්නේ සහ ඒ නිර්මාණය හරහා මෙවැනි නව නිපැයුම් කරුවන් සහ නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමන් ගෙනලා එකම වේදිකාවේ වාඩි කරවලා ප්‍රශ්න කරන්නේ මොකද එයයි සිදුවිය යුත්තේ මේ නිමැවුම් ප්‍රායෝගික තලයට රැගෙන ආයුතුමයි එවිටයි අපට ඉදිරියට යා හැකේ අපි පෑන්පෑ ප්‍රවෘත්ති ප්‍රකාශය අහන්නට වෙලාව වෙන් කරගමු පෑන්පෑ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව අපි යලිත් වතාවක් එකමගේ රට වැඩසටහන සමගින් එකතු වන්නට සූදානම් ඔබලිට එකමගේ රට වැඩසටහන සමගින් ඉස්කෘප්පු නියනේ සිට අපි සාමාන්‍යයෙන් සියලුම දේ පිටරටකින් ගෙනල්ලා ඊ යන්ත්‍ර සූත්‍ර පිටරටවලින් ගෙනල්ලා යම් නිෂ්පාදනයක් කරනකම් බලා ඉන්නවට වඩා අපේ රට තුල නිමාවක් සිදු කරලා ඒ වගේම අපේ රටේ නිෂ්පාදනයක් විදිහට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නාමය යටතේ අපට අපේ යන්ත්‍ර සූත්‍ර පිටරටට අපනයනය කරන්න පුළුවන් නම් අපි ජයග්‍රහණය කරන්නේ අන්න එදාට අන්න ඒ ජයග්‍රහණය සඳහා යන මාවත සකස් කර දීම උදෙසා වන මාධ්‍ය සත්කාරය තමයි අපි එකමගේ රට වැඩසටහන හරහා සිදු කරන්නේ ඒ සඳහා වග කියන ඍජුව වග කියන ආයතනයේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම එහි කොමසාරිස් මහාචාර්ය රංගික උමේෂල්වතුර මහත්මයා ඒ වගේම නව නිපැයුමක් කරලා ඔහුගේ සියලුම ධනය වැය කරලා ඊට පස්සේ නව නිපැයුම් එපා වෙලා පැත්තකට වෙලා හිටිය තවත් අපට වැඩ ගන්නට පුළුවන් නව නිපැයුම් කරුවෙකුටත් අපි අද දවසේ ආරාධනා කළා වැඩසටහන සමග එක්වලා හිටියා ඔහු ඔහුගේ නිර්මාණය පිළිබඳව සඳහන් කළා DL ජානක ගුණවර්ධන මහත්මයායි අපිත් එක්ක ඒ විදිහට එකතු වෙන්නේ දැන් ඔබතුමාගේ මේ නිර්මාණය මේ දකින උපකරණය යලිත් වතාවක් නිෂ්පාදනයක් විදිහට ගන්නට ඔබතුමන්ට අදහසක් ඇත්තෙම නැද්ද अत्रो दें रटे तीन मे अलू पिबिजी मत तीन अब विकल्प अड़ी अभी सीएलू श्रेष्ठ रीसैट कर नवनिर्माण करते आर्थिक मेवल निष्पादन कर पड़ी पड़ी देवल कल हरियाणा अभी बिलियन गणांग लंका गुड़दा तीन तत्ति कपी सी व्यापार वो पशु बेमक तीन कोरोना सिद्धि अत मट मट किया මේවා අතර දැන් හදන්න ඕන. ඔබ නිර්මාණය අපි දකින්න ගන්න ඕන. ඔව්. දැන් මේවා දැන් දිරුව ඇති. දැන් මේක අවුරුදු 20ක් දිරනවානේ. අපි ඒ කාලේ අපිට මේක ප්‍රයෝජනට ගත්තා නම් මේනකොට අතර අපේ ලංකාව කුසිකාර්මික ශේෂ්ත්‍රයෙන් උඩරිම තැනකට ගිහින් මේ මැෂින් එකකින්. මේක මැෂින් එකකින්. ඉතින් මේකට මේක අපි හදමු. කවුරු හරි කෙනෙක් උදව් කරන්න. මේක අපි ගන්න කවුරු හරි කර්මාන්ත කවුරු හරි කෙනෙක් ඉන්නවනේ කර්මාන්ත කරන්න කර්මාන්ත හැකියාවක් නැහැ කියලා. මම මේක දෙන්න. කර්මාන්ත පටන් ගන්න. රස්සාවල් දෙන්න පුළුවන් වුණ තරම් අපේ ගොවිය උඩට නග්ගල ගන්න පුළුවන්. ජනම බුද්ධිය බඩු අයිතිය සියලුම දේ නීත්‍ය අනුකූල තියෙන දෙයක්.
අපිට කරන්න පුළුවන් ඒක. දැන් ඔබේ ওই නිර්මාණය අපිට ජූලි පළවෙනිදා ගංගාරාම විහාරස්ථානයේ දකින්න පුළුවන්. පැහැදිලිවම පැහැදිලිවම මම ඒක තමයි මම හැමෝටම ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් වමනාවක් තියෙන කට්ටියට එන්න කතා කරමු. අපි මේක ප්‍රායෝගික දෙයක් විදිහට කරලා අපි මේ අපේ රටේම හදලා මේ අපි අපි මේ රට හදන්න ඕන කියලා කියනවනේ. අපි ඒක හදමු. මොකද මම ඔය මේ නිර්මාණ සම්බන්ධයෙන් ඉතරයි කිව්වේ. මොකද මගේ තව නිර්මාණ ගොඩක් තියෙන කුසිකර්ම සම්බන්ධයෙන්ම. ඔව්. ඒකනම් මම තව එකක් හදලා තියෙනවා මම මේ අර කියන ප්‍රදර්ශනයට මම අරන් එන්නම්. කවුරු ආයෝජක කෙනෙක් එන්න. මම හදලා තියෙනවා ස්වයං ක්‍රියාකාරී වතුර පොම්පයක්. ලෝකේ තාම නැහැ. ඒ කියන්නේ කිසිම බලශක්තියක් භාවිත කරන්නේ නැහැ. පෙන් ටෝච් එක බැටරි බලයක්වත් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කොහොමද කරන්නේ? ඒක තමයි යම් යම් මගහැරිච්ච තාක්ෂණ වෙන්නේ නැති ඒවා ලෝකෙ තිබෙන්නේ නැති දේවල් නෙමෙයි. මොකද මම අමුතු වෙ මැජික් එකක් කළා නෙමෙයි. හැබැයි කාට හරි මගහැරිච්ච දේවල් තමයි මම කිව්වේ මම මේක නවීන ප්‍රයෝග කරන්නට ආපුවන් පස්සේ මට අපේ රටේ තියෙන ප්‍රශ්න දෙය බැලුවේ. මොකද වතුර ටිකක් ගන්නවා අපි වියදම් කරන්න ඕනේ. මොකද අපි බලශක්තිය වෙනුවෙන් සියලුම දේවල් මේ රටවලට දෙනවා. අපේ සල්ලි දෙන්නේ ලොකුම දේ ඒකනේ. ඔව්. ඒතර මට නැකම තිබ්බ මගේ නිර්මාණ ආර්ථික මූල කියලා බලශක්තිය සම්බන්ධයෙන් ප්‍රතිමේ. ඊට පස්සේ අපි දෙන භාණ්ඩය. ඒ කියන්නේ මම අනික් මේ කියන්නේ ජල පොම්පයක් එකක් තියෙනවා. තවත් මගෙන් හදලා තියෙනවා මේ ලංකාවේ තියෙන ටී මාකට් එක වෙනස් කරලා අලුත් ශ්‍රේප තේ දැන් සාමාන්‍ය දැනට තියෙන ප්‍රභේද තියෙන සාමාන්‍ය 100ක් වගේ ප්‍රමාණයක්. නමුත් මිනිස්සුන්ගේ ලෝකේ තියෙන ටේස්ට් එක වෙනස්. එක එක්කෙනා එක එක විදිහට කැමති. ඉතින් මම අලුත් ක්‍රමවේදයක් හා ඒකට අවශ්‍ය යන්ත්‍රපත්ති දෙයක් සකස් කළා තියෙනවා. මම තේ කර්මාන්ත කරුවන්ට දැනට මම දැනුම් දීලා තියෙනවා. මට මේ සම්බන්ධයෙන් පොඩි අවධානයකුත් යොමු වෙලා තියෙන වෙලාවක් මේක. ඒකෙන් පුළුවන් ලොකු කාර්යයක් ඒක. නමුත් ඒකෙන් පුළුවන් දැනට ලංකාව ලෝකේ තියෙන අලුම මිල තියෙන තේ වලට ලංකාවයි. අපි සිලෝන් ටී කියලා කිව්වට ඒ සුද්දායි කාලේ තියෙන තත්ත්වය දැන් නැහැ. ඔව්. අපිට පුළුවන් ඒ සියලුම අලුත් ක්‍රමවේද හදලා දහස් ගානක් ටේස්ට් එක හදනවා නම් ක්‍රමේද හදන්න පුළුවන් නම් එක එක රසයවල් හදන්න පුළුවන් නම් ඒවට කැමති කට්ටිය ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒක හදලා අපිට පුළුවන් මේ තේ කර්මාන්තෙන් එතනින් ලක් ගන්න. එතකොට ගොවියට වතුර ප්‍රශ්නේ තියෙනවා. අර වගේ වතුර පොම්පයක් පාවිච්චි කරලා යාරු ගන්න පුළුවන් ඒ වතුර ටික ගන්න පුළුවන් ජීවිත කාලෙම. ඒ කියන්නේ ඕනම තැනක දිවෙන ඕන ප්‍රදේශයක පොම්ප පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ අපිට මේක වැවකින් වතුර පොම්ප කර ගන්න පුළුවන්. ලිඳකින් පුළුවන්. අපේ ගෙදර තියෙන අපිට සාමාන්‍ය ලීටර 500,000ක් වගේ නෝ නැවෙන්නේ සාමාන්‍යයෙන් ගෙදරකට. ඔව්. ඉතින් ඒක ස්වයංක්‍රීයව මේ පොම්පෙන් වතුර හම්බ වෙන මුළු ජීවිත කාලෙම. ඉතින් එතකොට අපිට විරටවලට සල්ලි වේදම් කරන්න ඕනේ කරන්ට් එකට හරි තව තව දේවල් වලට. ප්‍රායෝගික දේවල්. මොකද හේතුව මම හැමදේම කරලා තියෙන්නේ අපේ රටේ ගොඩක් කෙනෙක් දුප්පත් මිනිස්සුනේ. ඔව්. ඉතින් අපේ දුප්පත් මිනිස්සුන්ට හරියන තාක්ෂණයක් වෙන්න ඕන. මේව නැතුව මම මේකට සම්පූර්ණයෙන් ලොකු තාක්ෂණම් පාවිච්චි කරන අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ තේරෙනවා. නමුත් ඒක පාවිච්චි කරලා අපිට සල්ලි නැහැ. නමුත් ප්‍රායෝගික දෙයක් කරොත් එහෙම මට ඇත්තටම පුළුවන් මේ හැම මිනිස්සුන්ටම ගලපිය සමානාත්මතාවයක් ගැන කතා කරනවානේ. ඔව්. ඉතින් මගේ ඉන්වෙන්ෂන් වල තියෙන එහෙම ලොකු සමානාත්මතාවයක් හැමෝටම. අපි ඔබතුමාගේ ওই නිර්මාණ මම හිතනවා ජූලි පළවෙනිදා ඔය කියන නිර්මාණ කිහිපයක් මම අපිට දැක ගන්න හැකියාව ලැබෙවි කියලා. මහාචාර්යතුමනි මේ තමයි අපි කියන්නේ ජන ජීවිතය වෙනස් කරන නිර්මාණකරුවෝ. දැන් අපිට මතකයි අපි වැඩසටහනේ පසුගිය සතියේ සාකච්ඡා කරද්දී අර තරුණ ගොවියෝ පුරන් කුඹුරු අස්වද්දන ගොවියෝ ඔවුන්ට තියෙන ගැටලු සඳහන් කළා. මම හිතන්නේ ජානක මහත්මයා වැඩසටහන නරඹන්නත් ඇති. ඔවුන්ට තිබුණෙත් මේ කියන ගැටලු. දැන් ඔන්න ගැටලුවට විසඳුම් ලැබිලා තියෙනවා. මට පොඩි අවස්ථාවක් දෙන්න. මම දැන් ඒතර හිතනවා මේ මැෂින් එක ගැන කතා කරනකොට අපේ මගේ ගම කොත්මලේ මේ පැත්තේ තියෙන මේ පඩිපෙල් වගේ තියෙන කුඹුරු තියෙන්නේ හෙල්මලු ක්‍රමයට. අන්න හරි. ඉතින් මම මේකේ මේ කන්සෙප්ට් එක මට ලෝකෙම්ම මට මේකේ පේටන් බලය තියෙන නිසා මං ඒකට අපි දැන් අපි පිහි පාවිච්චි කරන පාකවන්න එක පිහියක් පාවිච්චි කරනවා. එතකොට කැත්තක් කියලා තව එකක් පාවිච්චි කරනවා. එහෙම එහෙම එකම ක්‍රමවේදයේ විවිධ විදිහට පාවිච්චි කරනවා කාර්ය ලේසි කිරීමට. අන්න ඒ වගේ අන්න ඒ උඩහා ඉන්න මිනිස්සුන්ට කුඹුරු වල ලියර හදන වැඩි ට මම කන්සෙප්ට් එකක් කරලා තින පොඩි දෙයක් මේක ආවාසිය කරගෙන. ඉතින් එතකොට ලංකාවේ තියෙන සියලුම ගොවියෝ කුඹුරුකාරු මේකෙන් නැගිටින්න පුළුවන්. දැන් ඒ කියන්නේ ප්‍රදේශයට අනුව වෙනස් කරන්න පුළුවන් කන්සෙප්ට් එකක් මේක. ඒක දැන් කරලා තියෙනවා මම. ඉතින් ඒක එක්ක මේකයි මම කිව්වේ ගොවිස් මේකේ සියලුම ගොවියන්ගේ නැගිටීමක් ගන්න පුළුවන් සමානතාවයක් අප දකින්න පුළුවන්. එතකොට මම තේ සම්බන්ධයෙන් කරලා තියෙනවා. එතකොට මම බෝල් පොයින්ට් පෑනේ ඉඳන් මම මහා අලුත් නාවික ක්‍රම, ඒ කියන්නේ නැව් දැනට පාවිච්චි කරන බලශක්ති ක්‍රම වෙනස් විදියකට ඊට වඩා ඵලදායී ගන්න පුළුවන් ක්‍රම මම හදලා තියෙනවා.
डिजाइन करला තියෙනවා එතකොට කවට හරි කියලා මම කියන කර්මාන්ත නැහැ අපිට කරන්න වැඩ නැහැ කියලා කිව්වොත් එන්න ජූලි පළවෙනිදාට අපි කතා කරමු මම ආපහු කියන්නේ කතා කරමු හැමෝටම එක ගාන දෙන්න ඒ තරම් ප්‍රමාණයක් මයිගා ඉන්වෙන්ෂන් තියෙනවා මං හිතන්නේ මේ වැඩසටහන අතිශය ප්‍රායෝගික වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා සහ මේ වෙලාව තුල මේ වැඩසටහන බොහෝ පිරිසක් නරඹනවා මහාචාර්යතුමනි මොකද අපේ වැඩසටහන අතරතුර ලැබෙන දුරකථන ඇමතුම් පිළිබඳව අපේ නිෂ්පාදන මණ්ඩලය සඳහන් කරනවා අපේ දේශීය නිෂ්පාදන පිළිබඳව අපි කතා බහ කරන වෙලාවට මේ නව නිපැයුම් කරුවන් පිළිබඳව කතා බහ කරන වෙලාවට මේ සම්පත් ඇයි මෙච්චර කල් හැංගිලා තිබුණේ එදැයි කොහොමද ඔබතුමන්ලා මවුන්ට විශ්වාසය තහවුරු කරලා දෙන්නේ නැහැ අපි දැන් ජානක අර දශක දෙක වගේ නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන කාලය තුලදී ඔහුත් එනවලු ජූලි පළවෙනිදා ඔහුට කොහොමද විශ්වාසය තහවුරු කරලා යලිත් වතාවක් ඔහුගේ වැටෙන්නේ නැහැ නෑ දැන් එතනින් එහාට මෙතනින් එහාට ජානක කියන්නේ ව්‍යවසායකයෙක් කියලා අපිට කතා කරන දවස අපිට මේ යලි රැගෙන එන්න හැකියාව තියෙනවා චතුකාව පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මෙහෙම වුනේ ඒක වුනේ ಜಾති අවාසනාවකට අපේ අපේ වාසනාව කොච්චර රට වාසනාවන්ත වුණත් ಜಾති යම්කිසි අවාසනාවක් තිබුණා. ඒතර ඒ ಜಾති අවාසනාවත් එක්ක ඒක වුණා. ඊළඟ අහපු කතා ප්‍රශ්න තමයි චතුක ඇහුවේ මේ අපි කොහොමද මවුන් මවුන්ට මේක කරන්නේ මවුන් මේක සාර්ථකයි කියලා අපි කොහොමද ඒත්තු ගන්නන්නේ කියලා එක. චතුක එකට මම ජානකවම ගන්නම් උදාහරණයක් විතර ජානක මෙතන කතා කරනකොට මං හිතන්නේ මේ රූපහායනී යන්ත්‍රය ඉස්සරහ ඉඳගෙන බලාගෙන ඉන්න පිරිසට දකින් නැති ජමවත් මමත් ජානකගේ දිහා හැරලා බැලුවා ජානකගේ මූණේ තිබිච්ච හිනාව ඒ වගේම ඊළඟ දේ තමයි මේ චතුක ජානක කියපු වචන ටික අපි මේක කරමු අපි මේක හදමු අපි එකතු වෙමු චතුක ඔය ඔය වචන ටික මිනිස්සෙකුට කියලා කියව ගන්නවා කියන එක වෙනම දෙයක්. නමුත් හිතේ ඇතුලෙන් ඒ වචන ටික එනවා කියන එක තවත් දෙයක්. ඒතර ඒ ඒ ඒක මං හිතන්නේ කොළ 1000ක ලියලා ජානකට දුන්නත් මං හිතන්නේ ඉන්න අපි නවනිපම් කරවන්නගේ කොමිසම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාධින රූපහයිනිසේ වෙන්න ඕක පිටු 1000ක ලියලා ජානකගේ අතර දුන්නත් ජානක මම හිතන්නේ ඕක පිළිගන්නේ කියලා. අද ජානක පිළි අරගෙන දෙනවා චතුක. ඒක තමයි අද මෙතන ඇවිල්ලා අර අවුරුදු 10ක් 15ක් හෙන ඉල්ලපු ජානක අද මෙතන ඇවිල්ලා හිතේ මූණ අර නියම මූණේ තියෙන සතුටත් එක්ක හිනාවත් එක්ක ජානක කතා කරන රටට කියනවා අපි මේක කරමු අපි මේක කරන්න පුළුවන් එනේ චතුක මං හිතන්නේ අර මේ වචනයට වඩා ක්‍රියාවෙන් අපි මේක ඔප්පු කරලා තියෙනවා කියන එක පෙන්වන්න පුළුවන් මෙතන අපිට වචන ඇවිල්ලා මෙතන වචන හරඹයක් කරනවට වඩා මම හිතනවා අද මේ 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 වචනේ අර පරිසමාප්ත අර්ථයෙන්ම අපි යමක් කරා කියන එක යමක් කරපු එක විශ්වාස කරගෙන අපි යමක් කරන් අපිත් එක්ක එකතු වෙනදී යමක් කරන්න පුළුවන් කියන එක විශ්වාස කරගෙන තමයි එකමගේ රටත් එක්ක ජානක එකතු වුනේ මං හිතන්නේ මේක කරන්නේ කොහොමද කරේ කියන එක මං හිතන්නේ බලන් ඉන්න අයට අපිට අමුතුවෙන් කොළවල ලියලා වචන වලින් කියන්න ඕනේ නැහැ ජානක මෙතන ඉන්නවා ජානකගේ මූණ හිනාව තියෙනවා ඒ මූණ හිනාව ඇතුළේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හෙන ඉල්ලපු චරිතයක් බලාපොරොත්තුවකට ගෙනියනවා තරම් මම හිතන්නේ වැඩක ඒ ව්‍යායාමයේ සාර්ථකත්වය මනින්න වෙන මිමි දිනනවා කියලා මිනින් වෙන මිනුම් දනු තියනවා කියලා අපි සාර්ථකයි චතුක අපි මේ හැමදේම මේක පිට රටින් ආ එහෙනම් හොඳයි කියන සම්ප්‍රදාය බැහැර කරලා අපේ රටේ දෙයක් නේද අපි එහෙනම් මේ නිෂ්පාදනයේ මිලදී ගන්න ඕනේ එහෙනම් මේ නිෂ්පාදනයත් එක්ක අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන් කියන සංකල්පය අපි ඇති කළ යුතුයි තවමත් අපේ රටේ ඇතම් කොට්ටාෂවල තියෙනවා ඕනෑම භාණ්ඩයක් ගත්තාම මේක කොහෙද හදලා තියෙන්නේ මේ මෙහෙනේ අපිට බැරිද වෙන රටකින් ගන්න කියලා අන්නේ සංකල්පය අපි බැහැර කරන දවසට අපි රටක් විදිහට ජයග්‍රහණය කරනවා මොකද මට ඉතාලම මේ මම කියන්නේ බොහොම සරල කාරණයක් වාහනයක මොනවා හරි කොටසක් මා මිලදී ගන්න ගිය වෙලාවේ සඳහන් කළා මහත්තයා මේක හදන්නේ ලංකාවේ හැබැයි අපේ මිනිස්සු පිළිගන්නේ නැහැ මේක ලංකාවේ හදනවා කියලා ඒ නිසා මේක එන්නේ ජපානයෙන් කියලා සඳහන් කරාට පස්සේ තමයි මේ භාණ්ඩේ මිලදී ගන්න හැබැයි නිෂ්පාදනයේ ලංකාවට මෙන්න මේ ආකල්පය ඔබ බැහැර කළ යුතුයි එවිටයි අපිට රටක් විදිහට ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්නේ මහාචාර්යතුමා සඳහන් කළා වගේම ජානක මහත්මයාට නැති වුණු බලාපොරොත්තුව දැන් ඇති වෙලා තිනවා එතුමන් සමග සාකච්ඡා කරද්දී දැන් මේ බලාපොරොත්තුව පිළිබඳව සහ ඒ උනන්දුව ජවය මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ රට තුල නව නිර්මාණකරුවන් ඉන්නවා නම් ඔවුන්ට වේදිකාව සකසා දිය යුතුයි අපි ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා ඔබේ මුදල් ඵලදායක ලෙස ආයෝජනය කළොත් මේ රට තුල උපයාගන්න මුදල පමණක් නෙවෙයි ඔබට ඩොලර් උත්පාදනය කරන්න පුළුවන් ඒ සඳහා හැකියාව පවතිනවා ඒ නිසා අපි මේ ජූලි පළවෙනිදා
අපි ආරාධනා කරනවා අනිවාර්යෙන්ම ඔබ පැමිණෙන්න ඔබ ව්‍යවසායකෙක් වීමට උත්සාහ කරන යම් මුදලක් අතේ තබාගෙන සිටින කෙනෙක් නම් ඒත් ඔබට හැකියාව තිබෙනවා අපි ආරාධනා කරනවා ඒ සඳහා පැමිණෙන්න කියලා චනක මහත්මයා දැන් ඔබගේ නිර්මාණ 30කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කළා ඔව් 30කටත් වැඩිව සමහර පොඩි පොඩි දේවල් නම් මම ඉන්වෙන්ෂන් ඉදිරියට ගණන් අරගෙනත් නැහැ ඔව් ඉතින් මට දකින්න හැම දෙයක්ම ඉන්වෙන්ෂන් එකක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒක වේගිකව මම අර මේ ශේෂ්ත්‍රයේ හිටපෙහින්දා ලැබිච්ච දෙයක් වෙන්නේ නැති. ඉතින් එතකොට ඊට පස්සේ මම කිව්වා මම දැන් ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා මේ මේ දේවල් මෙහෙම කරන්න පුළුවන්. අනිත් එක ගොඩක් සරල තාක්ෂණ පාවිච්චි කරන ඇතර මම මහා ඒ කියන්නේ මම විශේෂ වේදි උපාධිය එහෙම ගත්ත කෙනෙක් නෙමෙයි. මම අහන්නේ නැහැ ඔබට ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන නිපුණතාවය. ඔව් මගේ අධ්‍යාපනික මම කෘෂිකර්මයේ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. එතකොට මම කිව්වේ මම සහකාර වතුරේ වශයෙන් හිටියා. ඒ කියන්නේ සම්බන්ධයෙන් ත්‍රේ ෆීල්ඩ් එක ගැන මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඇත්තටම මම A to Z මේ මමට අවශ්‍ය වෙලා තිබ්බේ මේ මගේ තියෙන මම මොකක් හරි ඉන්වෙන්ටරියක් හදනවා නම් ඒකට අවශ්‍ය දැනුම විතරයි. නැත්නම් ලෝකෙ දින ඔක්කොම මම පටල ගත්තේ නැහැ. මට ගුණයකම තිබ්බ ගොඩක් සරල වෙන්න ඒ වගේම ප්‍රායෝගික වෙන්න. ඉතින් එහෙම ප්‍රායෝගික වෙනකොට තමයි මමට මේ විතරම් ප්‍රමාණයක් හදන්න පුළුවන් වුණේ. ඒක තමයි මම කිව්වේ බෝල් පොයින්ට් පෑන ඉඳන්. මම සරල උදාහරණයක් කියන්නම් මගේ පේටන් එක මම ලියුවේ මගේ අත්තකුරෙන් මට ඒක ලියන ලියනකොට සමහර විශේෂ කාරණා තියෙනවා ඒක මට මේක මතක තියාගන්න විදියක් නැහැ ඒක අඩි රූලක් අරගෙන එක්ක රතු පාටින් ලියලා එහෙම නැත්නම් නිල් පාටින් පාට කරලා අර අපි කම්පියුටර් එකල ඩාක් කරලා ගන්නේ අනේ විදිය ඒ ගැටළු නිසා මම පෑනක් ඇදුවා ඒ වෙලාවේ මේක ඩාක් කරලා ගන්න පුළුවන් මේන්න සාම ලෝකෙ පාවිච්චි වෙන්නේ නැහැ ඒක ඒ නිර්මාණය තාම ඔබ සතු තියෙනවා ඔව් සීලුම දේවල් තියෙනවා මං කියේ මම මේ සීලුම දේවල් අතෑරලා හිටියානේ ඔව් ඒ කියන්නේ එකම දේ කරේ මම මේ සීලුම දේ අතෑරියා කියලා කියන්නේ මේ කිසිම එකකට මං ආපහු පේටන් කරේ නැහැ හොඳයි අපි වෙලාව බලන්න ඕනේ වෙලාව බලලා මේ මොකද සාකච්ඡාව ඉතා හොඳ දැනකට ඇවිල්ලා තිනවා තමන් පෑන ලියලී ඉන්න පෑනේ මේ ඒ තියෙන අකුර හයිලයිට් කරන්න ඕන වුණාම ඒක බෝල් කරලා පෙන්වන්න ඕන වුණාම ඔහුම පෑනක් නිර්මාණය කරනවා අපි වෙලාව බලලා කතා කරමු ජනක මහත්තයාත් සමග අපි මේ උත්සාහයන් අතෑරලා ඉන්න නව නිපැවුම් කරුවෙක් ඉන්න අනතුරුව යලිත් වතාවක් බලාපොරොත්තු සහගත විදිහට අපේ රටට ඔහුගේ දායකත්වය ලබා දෙන්න උත්සාහ කරන නව නිපැවුම් කරු චරණවන්ත සඳහන් කළා අර පේටන් එක ලියද්දි අත්අකුරෙන් ලියද්දි තමයි පෑන නිර්මාණය කරේ අපිට බලන්න පුළුවන් දෙයක් තියෙනවද මේ මේකේ මේක නැහැ මොකද බෝල් පොයින්ට් පෑනක් හදනවා කියලා කියන්නේ ගොඩක් සියුම් දෙයක් ඔව් ඒකට අවශ්‍ය තාක්ෂණෙමයි ගාව නැහැ මේ බලන් අවශ්‍ය මේක තිබ්බේ නැහැ නමුත් ඒකට තියෙන සරලම තාක්ෂණය හොයාගෙන ඉවරයි. ඒ කියන්නේ මේ තියෙන දේවල් ඒක ඉනෝවේෂන් පැත්තට ගොඩක් බර වෙන්නේ. ඉතින් නමුත් මේ තාක්ෂණයේ ප්‍රශ්නේ මුළු ලෝකෙටම ඒ තියෙන තාක්ෂණයේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ඉතින් එතකොට අපි තාම අපි මොන පැත්තෙන් ගියත් තාම අපි පෑන පාවිච්චි කරනවානේ. ඒතරේ පෑන පාවිච්චි කරනකොට මේ මම කිව්වේ මම උදාහරණයක් විදිහට මම කිව්වේ. ඉතින් එතන ඉඳන් හදලා තියෙන නැවක් වෙනකන් ඒක දැයට වඩා වැඩි වේගකින් යන බෝට්ටු තාක්ෂණයක් හදලා තියෙනවා. ඒ වලදී කරන්න පුළුවන් මේ අපි ගොඩක් කටිර වල වේගය අවශ්‍ය තියෙනවා. ඒ වේගය තමයි එතන හදලා තියෙන්නේ. මා විශ්වාස කරනවා ජූලි පළවෙනිදා නව නිපැයුම් කරුවන් සහ ව්‍යවසායකයන් මුණ ගැහෙද්දී ඔබේ මේ නිර්මාණ වලට හොඳ වටිනාකමක් ලැබෙවි කියලා. මා විශ්වාස කරනවා එවිනුවෙන් නව නිපැයුම් කරුවන්ගේ කොමිසම ඔවුන්ට ලබා දෙන්න පුළුවන් මේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දෙවි කියලා. මාචාර්යතුමනි මොහුගේ මේ කතාව නව නිපැයුම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ රටේ තරුණ ප්‍රජාවට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වටින පණිවිඩයක් මේ මේ පණිවිඩය සහ ඔහු ඉදිරියට යන ක්‍රමය සහ ඔහු මේ තාක්ෂණ භාවිතය හරහා කොහොමද අපේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ දන්නවා ජපානයේ චීනය වගේ රටවල ගොවියෝ කන්නේ වගා කරලා ඔවුන්ගේ ආදායම අරගෙන ලෝක වටේ සංචාරය කරනවා අපේ තමයි අර කිව්ව විදිහට දුක් විඳින්නේ ඇත්තට මේ හරහා අපට මේ අපේ අලුත් පරපුරට අපේ තරුණ පරපුරට පාසල් ප්‍රජාවට ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? සිරිතුගේ ඒකත් මම නැවතත් කැමතියි අපේ කතානායක ජානකගෙන් අරගන්න. ජානක මං හිතන්නේ මේ කතා කරන මේ බලාගෙන ඉන්න අයට ජානක කතා කරන විදිය තේරුණා නම් ජානක කියපු සමහර දේවල් ප්‍රායෝගිකව කරන්න ගිහලා මේක නවෝත්පාදන බවට පරිවර්තනය කරනකොට වරදින්න පුළුවන්. දැන් ජානක කිව්ව වේගෙන් යන්න පුළුවන් නැවක් හදනවා කියලා. ජානකගේ හිතේ තියෙන ගැම්ම සහ සිහිනය සහ බලාපොරොත්තුව පළවෙනිම කාරණාව තමයි නව නිර්මාණ කරුවෙක් විදියටනකොට ඒක සාර්ථක වේද අසාර්ථක වේද කියන එක අදාළ නැහැ. නමුත් ඒ තමන් කරන නිර්මාණය
ගැන යම්කිසි බලාපොරොත්තුවක් තියෙනනේ සිහින දකින්න ඕනේ ඒක ඉතාමත්ම වැදගත් ඊළඟ වැදගත් කාරණාව තමයි චතුක මගේ දැනේ ජානක මහත්මයාට අහිමි වෙච්ච සහ නැවත තමන්ට ලැබිච්ච දේ ඒ තමයි තමන්ගේ හැකියාව ගැන ගරු කරන්න පුළුවන් තමන්ගේ හැකියාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක් ඇතුලේ නිර්මාණය කරගත යුතුයි මට බැරි නම් චතුක මම කවුද කියන එක හරියට නිර්ණය කරගන්න මගේ මායිම මගේ රූපය ඇඳ ගන්න බැරි නම් මගේ හිත ඇතුලේ මට කවදාකවත් බෑ චතුක චතුක වගේ කරන්න මම මගේ ඇඟ ඇතුලේ දී වෙන චරිතය ගැන මට ආඩම්බරයෙන් කතා කරන්න බැරි නම් මට කවදාකවත් බෑ ජානක වගේ කරන්න මට බෑ චතුක වගේ කරන්න ඔන්න ඔය ඔය ඔහොම නොදවීම තුලින් තමයි මදන් අපේ රටේ අර කුහකකම කියන එක නිර්මාණය වෙන්නේ අපිට ඔන්න ඔය කුහකකම අයින් කරලා ඒකම තමන් ගැන තමන් අර දවල් හීන දකින්න චරිත බවට පරිවර්තනය වෙන්න පුළුවන් නම් තමන් කරන දේ ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් නම් ඒක වරදින්න පුළුවන් නමුත් ඒ කරන දේ විශ්වාසයක් ඇතුළ කිරීම වරදීම කියන්නේ අවසාන ප්‍රතිඵලය නමුත් ඒක ඒ ඒ වරදින තුරු ඒ තමන් ගැන ඒ බලාපොරොත්තුවකින් අභිලාෂයකින් සහ ඒක විශ්වාසයකින් ගමන් කිරීම තමයි මම හිතන්නේ අපේ දරු પરම්පරාවට අපේ ඊළඟ අපිව ගොඩ දාන්න පුළුවන් પરම්පරාවට දෙන්න තියෙන වැදගත්ම කාරණා දෙක මේ දෙකම මම හිතන්නේ ජානකගෙන් අපි දැක්කාද එහෙනම් ඒක තමයි මම ආයේ පුල පුලා පෙන්න කියන්න උත්සාහ කරන්නේ මේක තමයි වැදගත් දෙ මේක තියෙනවා නම් අනිවාර්යෙන් ඒ પરම්පරාව අපිව ගොඩ දායි චතුක නව නිපැයුම් කරුවන් අසාර්ථක වුණා උනේ නැත්නම් අපි අද මේ පාවිච්චි කරන සහ අද අපි මේ භුක්ති විඳින පහසුකම් බොහෝමයක් අපිට භුක්ති විඳින්න වෙන්නේ නැහැ මොකද ඔවුන් අසාර්ථක වීම පිටුපස තමයි ඔවුන්ගේ අතිශය සාර්ථක භාවය ලියවිලා තියෙන්නේ සහ නිර්මාණය වෙලා තියෙන්නේ ජනක මාත්‍ය අපේ මේ පූර්ව සාකච්ඡාවේදී වැඩසටහන කලින් අපි සාකච්ඡා කරද්දී කිව්වා මේ මට තියෙන පොඩි යෝජනාවක් කරන්න මේ නව නිපැයුම් කරුවන්ට සමාජය තුල තියෙන තත්වය ගැන මට තියෙන පොඩි කාරණාවක් පැහැදිලි කරන්න මම කොහොම මම මේ අවස්ථාව ලබා දෙන්න දැන් ඔබට අවස්ථාව ඔය ඇත්තටම මේ නව නිපැයුම් කරුවෙක් කියලා කියනවා ඒ කියන්නේ සංඛ්‍යා ලේඛන අනුව ගත්තාම පස්සේ ලංකාවේ පේටන්ට් 2000ක් වගේ තියෙන්නේ පේටන්ට් 2000ක් මම දන්නේ විදිහට ඒතර පේටන්ට් 2000 කියලා කියන්නේ එතකොට 2008 සමන් මම කිව්වා මගේ ඉන්වෙන්ෂන් තියෙනවා 28ක් 30ක් විතර ඔව් එහෙම බලනකොට සාමාන්‍ය 1800ක් වගේ පිරිසක් තමයි මේ නව නිපැයුම් කරුවෝ කියලා මේ අපේ 2 කෝටි 30 ලක්ෂයේ ඇතුළත ඉන්න ප්‍රමාණය. එතකොට මේගොල්ලන්ටත් අර ලොකු පිළිගැනීමක් අතර කිව්වා වගේ ලොකු පිළිගැනීමක් නැහැ. අර අපි පාවං කාර්යය කියනවා වගේ නව නිපැයුම් කරු. නව නිපැයුම් කාර්යය. ඔව් කාර්යය. මේක ගැම්මක් නෙවෙයි. ඉතින් මම සමාජයට මම කියන මේවා අතර මේ කුසි කාර්මික ඒ කියන්නේ විශ්වවිද්‍යාල තුල මේවා කුසි ඉංජිනේරු ආයතනවල මේවා ගැන තව පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් ඉන්නවා ලොකු මාර තරුණ පිරිසක් ඉන්නවා මාර ඉදිරිය දැනුමේ පෝසත් මම අවුරුදු 15කට ඉස්සර කලින් පටන් ගත්ත තාක්ෂණ නෙමෙයි දැන් තියෙන්න ඕන අනිවාර්ය ඊට වඩා ඩෙවලොප් කරන්න පුළුවන් මම කියන්නේ මේ කවුරු හරි කෙනෙක් පේටන් එකක් ගත්තාම පස්සේ ඒක දාන්න කැම්පස් එක ඒ කියන්නේ යුනිවර්සිටි එකට දාලා ඒගොල්ලන්ට දෙන්න අධ්‍යයනය කරන්න ඉතින් අර සාමාන්‍යයෙන් හැමෝටම අර මොන හරි දෙයක් කරන්න පොඩි අගේමත් තියෙනවානේ සාමදාන විශ්වකාරකම දෙන හැබැයි කාට හරි දීලා පොඩ්ඩක් අපි ෆෝම් කරලා ගන්න හැබැයි ඊම සුස්සර නොවෙන්නත් පුළුවන් අන්න ඒ වගේ නව නිපැයුම් කාර්ය කරුවා පුළුවන් නම් අර මොකද 2006 ජාතික විද්‍යාපදනමෙන් කරා මේ මොකද්ද තරුණ විද්‍යාලයෙන් ආගෙම කියලා. ඉතින් අත්‍තර මේක ඒක අහනොත් නික මටත් මාර ගැම්මක් ආවා. කොහොමදත් එහෙම වෙන්න පුළුවන් නම් කියලා වගේ. අන්න ඒ වගේ පොඩි හිතට එන ගැම්මක් ආවා නම් එන්න කට්ටිය සෑහෙන්න ඉන්න පිටිපස්සෙන් මම පැහැදිලිව දන්නම් පුළුවන් නරවිත් ඉන්න එහෙම මගේ පිටිපස්සෙන් පොඩි පොඩි තරුණ පිරිසක් ඉන්නවා. ඒ නිසා තමයි අද ඔබතුමා මෙතන වාඩිලා ඉන්නේ මොකද අපි නිර්මාණය කරේ මේ වේදිකාව නිර්මාණය කළ යුතු නිසා මොකද මාධ්‍ය වගකීම මෙයයි සමාජගත කළ යුත්තේ නිවැරදි කාරණා සහ නිවැරදි චරිත මට පොඩි අවස්ථාවක් දෙන්න ඊට පස්සේ මම කිව්වා මම මේ සියලුම දේවල් පේටන් කරන එක නතර කරා ඒක නතර කරේ මගේ ආර්ථික අපරාධය ඒක එක පේටන් එකකට දීලා තියෙනවා මේ ලක්ෂ දෙකක් රජයට සල්ලි ගෙවලා තියෙනවා තාම ප්‍රයෝජනයක් ගන්න බලාත්මකව තියෙනවා ඒ බලාත්මක තියෙන ඉතින් නීති රීති ඔව් එතකොට මං කිව්වේ අර විශ්වවිද්‍යාලයකට දීලා ඇත්තටම දෙන්න පුළුවන් යම් කිසි ඒ කියන්නේ ගත්තු බුද්ධිමත්තු තීරණය කරන නිර්ණායකයන් නම් තමයි පේටන් බලපත්‍රයක් හම්බ වෙන්නේ. එතකොට පේටන් බලපත්‍රය හැබැයි ඒකට නිර්මාණකාරයා සමාජයේ මේසන් වාස් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි යාට සමාජ තත්ත්වයක් දෙන්න පුළුවන් නම් ඒ වෘත්තිය සම්බන්ධයෙන් දෙන්න පුළුවන් මොකද අපේ රටේ මේ ගොඩක් ආචාර්ය උපාධි සමාජය තියෙනවා ඇත්තටම සුසුසුන්ට තියෙනවා කොහොම ගත්ත ක්‍රමයේ දන්නෙත් නැහැ. ඉතින් මේක නිර්ණායක ඔක්කොම තියෙනවා බුද්ධිමත්තු ගොඩක් මේක ගත්තු තමයි මේක තීරණය කරන පේටන් එක මේක දෙනවද නැද්ද කියලා මේ හේතුවෙන් ලෝකෙම සර්ච් කරනවා සර්ච් කළානේ මේක දෙන්නේ අන්න එතන තත්ත්වයක් දෙනව නම් අන්න අපි අර පිටිපස්සෙන් එන කටිරපටි ගැම්මක් කරනවා මං කියන අපි මේ අපි හදන්න හදන්නේ අපේ රටනේ ඔව් අපි රට හදනකොට අපේ මිනිස්සු පොඩ්ඩක් උස්සල ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වර කිව්වක් කොහොම පොඩ්ඩක් අතහැරලා දාලා මේ පුළුවන් ඉදින් උදව් කරලා
මොකද හේතුව අපි ඔක්කොම කතා කරනවා අපේ මේ මගේ යාළුවෝ ඉන්නවා විදේශගත යාළුවෝ ඉන්නවා ඒගොල්ලන් හරි වේදනාවෙන් කතා කරනවා ඇයි මේ මොකද්ද මේක මේ රටට වෙන්නේ කියලා ඉතින් අපි එහෙම දිගින් දිගටම යන්න ඕනේ මොකද අපි ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්න නිර්මාණකරු ඒතකොට මේ වගේ එක එක මම මේ යෝජනාය දෙන්නේ ඒ යෝජනාව ඇත්තටම ක්‍රියාත්මක වෙනවා නම් පිටිපස්සෙ මුත් කට්ටියක් එයි හැබැයි දැනට මගේ යෝජනාව මගේ තියෙන ඉන්වෙස්ට් 28ක් තියෙන මේවා මං ඉන්වෙන්ෂන් නෙවෙයි මේවා ආර්ථික මේවලම් ලංකාවේ ආර්ථිකය එහෙම් පිටින්ම කන පිට ගන්න පුළුවන් ආර්ථික මේවලම් අවශ්‍ය වේගය හා කැපකිරීම පමණයි ඔව් මම කරලා තියෙනවා අනිත් කට්ටිය එන්න අපි අර කලින් කිව්වා වගේ මේ එකතුලා කරමු හොඳයි මේ හොඳ යෝජනාවක් මහාචාර්යතුමනි සඳහන් කළේ නව නිපැයුම් කරුවාට සමාජයේ යම් පිළිගැනීමක් ලබා දෙන්න මම හිතන්නේ ඔබතුමන්ලා උත්සාහ කරන්නේ මේ ඒ தත්වය ඇති කරන්න සහ අපි තවදුරටත් මේ වැඩසටහන නරඹන මේ විදිහට කැලෑවෙන් වැහිලා ගිය සමහර වෙලාවට නෑ නෑ මම ඉන්වෙන්ෂන් කරන්නේ නෑ එහෙම නැත්නම් නව නිපැයුම් කරන්නේ නෑ කියලා සියල්ල අතෑරලා වෙනත්ම වෘත්තියක් කරන ඒ අයටත් ඔබතුමාට ආරාධනාවක් කරන්න පුළුවන් මොකද ජූලි පළවෙනිදාට තව කල් තියෙනවා ඒ නිසා වෙනි නිර්මාණකරුවන්ට ඔබතුමාට සාකච්ඡා කරන්න පුළුවන් නව නිපැයුම් කොමිසම හරහා සම්බන්ධ වෙන්න පුළුවන් මේ අවසන් විනාඩි 3ේදී මම කැමතියි ඔබතුමා ඒ කාරණා පැහැදිලි කරනවා සහ මේ යෝජනාව පිළිබඳවත් අදහසක් දක්වනවා චතුක මං හිතන්නේ රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරියෙක් විදිහට මං හිතන්නේ චෝදනා සහ විවේචන ඉතාමත්ම වැදගත් නමුත් එකම දේ අපේ රාජ්‍ය ආන්තරණයේ ශක්තිමත් නැහැ විවේචනයේ දරා ගන්න. ඒතර විවේචනයේ දරා ගන්න ශක්තිමත් නොවීම තුර රාජ්‍ය ආන්තරණයේ බිඳ වැටෙනවා. මං හිතන්නේ මින් ඉදිරියට රාජ්‍ය ආන්තරණයේ ශක්තිමත් වෙන්න නම් විවේචන අවශ්‍යයි. විවේචනයේ දරා ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ මේක විවේචනයක් උනේ. ඒ විවේචනයේ දරා ගන්න ඕනේ. ඒක සුභාදීව ගන්න ඕනේ. මං හිතන්නේ ඒක අපි ඉතාමත්ම සුභාදීව ජානක කියන්නේ ඉස්සෙල්ලා මං හිතන්නේ අපි ඒකට පෙර මං බලලා තියෙනවා චතුක. චතුක මං හිතන්නේ මතක් කරන්න කියලා කිව්ව මට එක කාරණාවක් ගැන විතරයි ඒ තමයි අපේ ජූලි පළවෙනිදා මේ රටේ කරන්න යන මහා මංගල්‍ය ඒක ඒක ප්‍රදර්ශනයක් නෙමෙයි ඒක හමුවක් අපි ව්‍යවසායකයා සහ නව නිර්මාණ කරු කාර්යාලයේ මේ කරු මේ දෙගොල්ලෝ එකට මූණට මූණ සම්බන්ධ කරන්න උත්සාහ කරන එක පළවෙනි දේ ඒක තුලින් අපි උත්සාහ කරන්නේ නව නිර්මාණ කරුට ආර්ථිකමය වටිනාකමක් දෙන එක. හැබැයි චතුක ජානක කිව්වේ ඒක නෙමේ. ජානක කිව්වේ නව නිර්මාණ කරුට සමාජයේ පිළිගැනීමක් ඇති කරන ඌ අගය කිරීමක් ඇති කරන. මන්දනේ මේක අපි අද එකමගේ රට මේ වේදිකාව ඇතුළේ ඉතාමත්ම මැනවින් ඉස්ස සිද්ධ කරන. නමුත් ඊට එහා නැවතත් ස්වාධීන රූපවාහිනියයි නව නිපැම් කරුවන්ගේ කොමිසමයි එක චතුක රමත ගුණන තව වැඩසටහනක් අපි අපි පෞගී සතියේකේ සමාරම්භයක් කරා ඒක තමයි මේ සහසක් නිපැයුම් වැඩසටහන අපේ සඳහන් වෙන අපි ඒකත් නවත ආරම්භ අපි මතක් කරලා දෙමු මේ කෘෂිකර්ම ශාස්ත්‍රය නෙමෙයි මොනයම් හෝ දෙයක නව නිර්මාණයක් කරලා තිනවා ඔබට ඒ සමාජ පිළිගැනීම නිකිතාමත වැදගත් චතුක සමහරලාට අපි එදත් ඔය වචනෙන් භාවිත කරා මේ මීඩියා ෂෝ කරනවා කියලා අපි ඔව් අපි මීඩියා ෂෝ එකක් කරනවා මොකද ඒක ජාතියේ වැදගත්කමින්ද ජාතියේ යුතුයකමින්ද අපි ඒ දේ කරනවා ඒක කරලා මොවුන්ට තෝතැන්නක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා ඒතර අපි ඒකත් සඳහන් කරමු ඒකෙත් අවසන් දිනේ නැත්තම් තමයි අපිත් එක්ක බද්ධ වෙන්න තියෙන අවසන් දිනේ තමයි ජුනි 30 වෙනිදා ඒතර ඔබට හැකියාව තියෙන ඔබගේ ආයුධ පද යොමු කරන්න ඒ වගේම ජූලි පළවෙනිදා තියෙන වැඩසටහනට අපි අවසන් දිනයක් නියම කරලා තියෙනවා මොකද අපි යම්කිසි විදියක තේරීමක් කරන්න සිද්ධ වෙනවා ව්‍යවසායකයන්ට හොඳම දේ අපි පෙන්වන්න සිද්ධ වෙනවා එතකොට අපි ජුනි 17 වෙනිදා නැත්නම් ලබන බදාදා අද ඉඳලා තව සතියක් අපි කල් දීලා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ නිර්මාණ නව නිපැම් කරුවන්ගේ කොමිසමට එකතු කරන්න කියලා අපි ඒකට අවශ්‍ය කරන අපේ වෙබ් අඩවියට ගියා නම් ඒකට අවශ්‍ය කරන සියලුම තොරතුරු ටික තියෙනවා ඒ තොරතුරු එතනින් ගන්න පුළුවන් ඒතර ඒකත් එක්ක එකතු වෙමු ජුනි 17 වෙනිදා ජුනි 17 වෙනිදා වැඩසටහන ඒක අපි ජුනි පළවෙනිදා සමාජගත කරමු ඒ වගේම සහසක් නිපැයුම් වැඩසටහන දින ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඒකත් එක්ක අපි ජුලි 30 වෙනිදාට ඉස්සෙල්ලා ජුනි 30 වෙනිදාට ඉස්සෙල්ලා අපි ඒකත් එක්කත් බද්ධ වෙන්න අපි ආරාධනා කරමු හැමෝටම අපිට මේ වැඩසටහන අතරේ ඒ පිළිබඳව මතක් කරලා යුතුව තිබුණා නමුත් මොනෑම කාරණාවකින් සහසක් නිපැයුම් ඒ ප්‍රදර්ශනය පිළිබඳව අමතකුණා ඔබට ඉඩකඩ හදලා දීලා තිබෙනවා සහ ඔබට යන්නට හැකි දුර නිර්ණය කරන්නට දැන් මං හිතන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි ඔබට යන්නට පුළුවන් දුර සීමාවක් නැහැ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් සලසලා දීලා තියෙනවා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විදිහට සහ ප්‍රායෝගික තලයට ආවහම නව නිපැයුම් කරුවාගේ නිර්මාණය නිෂ්පාදනයක් විදිහට සමාජගත කරන්නට ව්‍යවසායකයෝ මුණ ගැසෙනවා. මෙය තමයි අපි පහුගිය කාලය පුරාම නොදුටු කාරණාව. ඒ වෙනුවෙන් තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට අපි එකමගේ රට වැඩසටහන නිර්මාණය කළේ. මොකද මේ තමයි මාධ්‍ය වගකීම. අපි රටක් විදිහට ඉස්සරහට යනවා නම් විවේචන පමණක් නෙවෙයි අපට කළ හැකි යම් කිසි හෝ කාරණයක් පිළිබඳව අපි පෙරමුණ අරගෙන ක්‍රියාත්මක විය යුතු කාලයක්. ඒ නිසායි එකමගේ රට වැඩසටහන
මෙවැනි හමුවීම් මෙවැනි සාකච්ඡා අපි පවත්වන්නේ බෙවින් ස්තුතිවන්ත වෙනවා නව නිපැම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගේ කුමේෂ් හල්වතුර මැතිතුමන්ට ඒ වගේම අකර්මණ්‍ය වෙලා තිබුණු ඔබේ වැඩ සියල්ල යලි ආරම්භ කරලා ඔබ හොඳ රටට ආර්ථික හයියක් දෙන ව්‍යවසායකෙක් නිෂ්පාදකෙක් බවට පරිවර්තනය වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නව නිපැම් කරු අපේ DLS ජානක ගුණවර්ධන නව නිපැම් ශිල්පියාටත් අපි බොහොම ස්තුතියි කියලා කියනවා කාලයකට පස්සේ හරි කමක් නැහැ ඔන්න ආයෙත් වැඩ පටන් ගන්න අපිත් එක්ක එකතු වුණාට එහෙනම් අපි මෙවැනි සාකච්ඡා සිදු කරමු අපේ රට ඉදිරි ගමන කරා යන්නට අවශ්‍ය ශක්තිය එකතු කරමු කියන පණිවිඩය ලබා දෙමින් අපි අදට සමගන්නවා।